ආයුබෝවන් වාසනාවන් කියලා මම අද ඔබට ප්‍රාර්ථනා කරන්නේ එක්සත් රාජධානියේ එංගලන්තයේ යෝක්ෂර් ප්‍රාන්තයේ හොස්පර්ත් කියන පුංචි ගම්මානයේ ඉඳලයි. මම මේ කතා කරන මොහොත වෙන විට ඔබට පෙන්වා ඇති මගේ පසු පසින් ඉතාමත්ම ഘോഷාකාරී ජනකායක් මේ අස්සාවේ ඔබමව ගමන් කරන ආකාරයක්. අද එංගලන්තයට ඒත් එක්කම එක්සත් රාජධානියට විතරක් නෙමෙයි පොදුරාජ්‍ය මණ්ඩලයේ රටවල් ගණනාවකටම සුවිශේෂී වගේම ඓතිහාසික දවසක් වෙනවා. එහෙම වෙන්නට හේතුව තමයි අද චාල්ස් කුමාරයා සහ කැමලා කුමරිය රාජාභිෂේක ලබන දිනය සුවිශේෂී ඒ වගේම ඓතිහාසික දිනය බවට සනිටුවන් වෙනවා. ඉතින් මේ කාරණාව හේතුවෙන් එක්සත් රාජධානියේ ඒ වගේම පොදුරාජ්‍ය මණ්ඩලයේ රටවල් ගණනාවක උත්සවවලින් ඇරලීහිලා එහෙනම් ඒ උත්සවවල කොටසක් විදිහට මේ පුංචි ගම්මානයේ ජනතාව මේ විදිහට එක්කල් වෙලා අද ප්‍රීති වෙනවා සතුටු වෙනවා ඔවුන්ගේ මහා මාර්ගවලට මේ විදිහට ඇවිල්ලා. ඉතින් මේක මහා සුවිශේෂී දවසක්. මොකද ඉතිහාසයට අපි ගියොත් අද දවසේ බුදුකියා වෙස්ට්මින්ස්ටර් දේවස්ථානයේදී ඒ සුවිශේෂී දේවමහ එතකම ඒ ආගමික වැඩ කටයුතු රාජාභිෂේකය කොයි විදිහටද ආරම්භ වුණේ කියලා ඒතකම මේ කටයුතු කොච්චර ගරු ගැඹුරව සිද්ධ වුණාද කියලා සමා වෙන්න ඉතාමත්ම ഘോഷාකාරී පසුබිමක් වේදිකාවක් සංගීත වැඩසටහනක් බොහෝ දේපු ගම්මානය අද සිදු වෙනවා. ඉතින් 1066 දෙසැම්බර් 25 වෙනිදා ඉඳලා වෙස්ට්මින්ස්ටර් ඇබේවල පවත්වන 40 වෙනි රාජාභිෂේකය තමයි අද පැවැත්වුනේ. ඉතින් ඒ ඉතාමත්ම සුවිශේෂී අවස්ථාවක් බවට පත් වෙනවා මේ රටේ ජීවත් වෙන ජනතාවට. ඉතින් මේ වගේ උත්සවයක් මේ ආකාරයෙන් 21 වෙනි සතවර්ෂයේ පැවැත්වුණු ප්‍රථම අවස්ථාවත් මෙයයි. ඉතින් මේ දේ තියෙනවා සතුටු වෙන්න සමරන්න. අපි ජීවත් වෙන්නේ සතුටු වෙන්න අපේ ජීවිත සමරන්න. ඉතින් මේ කාරණාව නිසාම මේ ජනතාව ඉතාමත් සතුටින් මේ මාර්ගවලට ඇවිල්ලා විවිධ සැරසිලි කරමින් ආහාර ඒතකම බෙදා ගනිමින් විවිධාකාරයෙන් සතුටු වෙනවා. ඒතකම සංගීතය ඔබට ඇහෙනවා ඇති පසුබිමින් සංගීත කණ්ඩායම් විවිධ සංගීත කණ්ඩායම් අද සංගීතය සපයනවා මේ පුංචි ගම්මානේ. ඒතකම මේ විදිහට සඳහන් කරන්න කැමති මේ රටේ ජනගහනයෙන් 46% ප්‍රමාණයක් නැතම් ප්‍රතිශතයක් අද පැවැත්වෙන මේ රාජාභිෂේක වැඩසටහන රූපවාහිනිය නරඹන්න කැමැත්ත පළ කළ බවක් මම දුටුවා. ඒතකම විශේෂයෙන් සඳහන් කරන්න අවශ්‍යයි මේ රටේ ජීවත් වෙන ජනගහනයෙන් ප්‍රතිශතයක් විදිහට ගත්තාම 51% කියලා තිබුණා මේ වැඩසටහනට මේ රාජාභිෂේක වැඩසටහනට රජයේ මුදල් වැය කිරීමට අකමැති කියලා. පොඩි වැස්සක් යන නිසා මම මේ කැප් එකක් දාගන්න. එතකොට ඒතක මට මතකයක් තියෙනවා මුළු ජනගහනයෙන් 70% වන තරුණ පිරිස ඇත්තටම මේ උත්සවය පිළිබඳව එච්චර තැකීමක් නොකරන බව. දැන් මම අද මෙම වීදි උත්සවයේ දකින විශේෂත්වයක් තමයි විශේෂයෙන්ම පවුල් බොහෝ දෙනෙක් පවුල් පිටින් සම්බන්ධ වෙනවා. ඒත් එක්කම තරුණ අයට වඩා මම දකින්නේ මහලු වයසේ නැත්තම් වැඩිහිටියන් තමයි බොහෝ දෙනෙක් අද මෙම උත්සවයට සහභාගි වෙලා තියෙන්නේ. ඉතින් හොඳ ප්‍රතිචාරයක් අපි දකිනවා ජනතාවගෙන්. ඒත් එක්කම ඔවුන් විනෝදකාමීව සතුරු වෙන දවසක් අද. විශේෂයෙන්ම අද පරිසරය ගැන කතා කළොත් වැහිබර අන්ධකාරයක් තිබුණත් ඔබ දකිනවා ඇති බොහෝ දෙනෙක් මේ ඇඳලා තියෙන ඇඳුම් වලින් අද බොහොම රස්න දවසක්වත් ඒත් එක්කම සීතල දවසක්වත් නෙමේ ඉතාමත්ම උචිත කාලගුණයක් මේ වගේ උත්සවයක් එලිමහනේ පවත්වන්නට. ඉතින් මම දන්නේ ලංකාවේ මෙවැනි උත්සව මෑතකදී පැවැත්වුණා මැතිවරණ වලින් පසු ඔබ දකින්න ඇති. නමුත් මේ වගේ පොදු කටයුත්තකදී හැමෝම එක්කව වෙලා මෙවැනි විශාල සැමරීමක් පැවැත්වුණාද කියලා මට මතකයක් නැහැ. නමුත් මේ උත්සව අද මේ ගමේ පමණක් නොව එක්සත් රාජධානියේ විවිධ ගම්වල නගරවල මේ ආකාරයෙන් සම්මිවිතත් වඩා උත්සවාකාරයෙන් පැවැත්වෙන බව අපි දන්නවා.
ඉතින් අද දවස මේ රටට වගේම පොදුරාජ්‍ය මණ්ඩලයේ රටවල් ගණනාවකට සුවිශේෂී දවසක් බවට පත් වෙනවා. මොකද එය ඓතිහාසික දවසක් නිසා.